ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිදම් අදත් මෙස්සන සුරාදා අපි ඔබව මුණ ගැහෙනවා. රිද්මය, ස්වර, තනුව, නාද වර්ග, එවැගේම සංගීතමය ආකෘති මේ සියල්ලක්ම එක්තැන් වුණාම සංගීතය කියලා කියනවා. එවැගේම මිනිස් කටහඬට බොහෝ දුර යන්නට පුළුවන්. ඒ මිනිස් කටහඬ, මානව කටහඬ බොහොම මිහිරට අපි අහනවා වගේම මානව හඬෙන් ඔබ්බට ගොස් මේ වාද්‍ය භාණ්ඩ මිහිරි ලෙස වාදනය කිරීමෙන් උපදින නාදය සංගීතය ගැන වැඩියෙන් කතා කරන මෙලඩි ඔෆ් රිදම් වැඩසටහනේ තවත් එක් පියවරක්. අදත් මේ සරල සුගම පැහැදිලි කිරීම වලට අප සමග එක් වෙනවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ ගරු පීඨාධිපති මහාචාර්ය කොලිත බහනුදිසානායක මැතිතුමන්. මහාචාර්යතුමනි, අයිබෝන්. අයිබෝන් සේනානි. අද සංගීතයේ මෙහෙයුම සහ සංගීත අධ්‍යක්ෂණය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මතරප්පරම. සුසන්ත, අයිබෝන්. අයිබෝන්. අපි සංගීතය ගැන කතා කරනවා. ගීතය, නාදය, මේ හැම දෙයක් ගැනම කතා කරද්දි හයවන මැදිරියේදී අපි ගායනාවන් වලට ඉඩ සලසනවා වගේම වාද්‍යවේදීන්, එවැගේම වාද්‍ය වෘන්දය උපත්වන මිහිරි සංගීතය ගැන කතා කරන්නට සූදානම්. අදත් ඒ මිහිරි සංගීතය අපි ඔබ වෙනුවෙන් ගෙනෙන්නේ බොහොම මිහිරි ගායනයකින්. මේ ගායනය අපි අද වාදනයක් ලෙස රස විඳිනවා. පද්මශ්‍රී පණ්ඩිත W.D. අමරදේවයන් මේ ගීතය ගායනා කළේ. සංගීතවත් කළෙත් එතුමන්මයි. සරත් අමුණුකම ගීපද රචකයා ගීතය රචනා කළා. අපි මේ ගායනය අනුවාදනයක් ලෙස රස විඳලා ඉන් පසු කතාවට අවතීර්ණවමු. 1 2 3 4. Thank you.
ස්වර මාලා ගායනා කිරීමෙන් ජන මනස තුළ ඇතිවන චමත්කාරය ස්වර මාලා වාදනය කිරීම තුළින් ඒ ආකාරයෙන්ම උකහා ගන්නට පුළුවන්ද? නැත්නම් ඊටත් එහා ගිය චමත්කාර ජනක සිතුවිලි අපේ සිත තුළ නිර්මාණය වෙනවද? මහාචාර්යතුමනි, මේ හිම කඳු අතරින් ගීතේ අපි අද වාදනයක් විදිහටයි රස විඳින්නේ. අපේ මනස කොයි ආකාරයෙන්ද ඒ සඳහා හැඩගැහෙන්නේ? ඔව්, දැන් ශමිත් හේෂාන් බටනලා විනුත්, මදුශංක රත්නායක වයලින්නුත් වාදනය කළා සුසන්ත මధుර පෙරම මහත්මයාගේ සංගීත සංයෝජනයේට. මේ ශිල්පියාගෙන් ශිල්පියාටත් වාද්‍ය හැඩතල වෙනස් වෙනවා. එතකොට ඒවා බටේර සංගීතයේ වගේම හින්දුස්ථානි සංගීතයේ මේවා ස්ටයිල්ස් හැටියට වෙන් කරලා තියෙනවා. නමුත් ශිල්පියාගෙන් ශිල්පියාට වෙනස් වෙන අවස්ථා අපිට බොහෝ දකින්න පුළුවන්. දැන් ඒ කියන්නේ ඉන්දියාවේ මහාර්ග සංගීතඥයින්ගෙන් කියනවා නම් දැන් පඬිත් රවිශංකර්ගේ සිතාර් වාදනයකුත්, නිඛිල් බැනර්ජිගේ සිතාර් වාදනයකුත් ඇහුවාම කියන්න පුළුවන් මේ කවුද වාදනය කරලා තියෙනු කියලා. දැන් බුද්ධාදිත්‍ය මුඛර්ජී වගේ කෙනෙක් සම්පූර්ණ වෙනස් වාදනය කරන විදිය. ඔබ අහපු ප්‍රශ්නයත් එක්ක ඒ දෙදෙනා වාදනය කිරීමේ ස්ටයිල් එක හැදින්න ඔබ අහපු ප්‍රශ්න නිසායි. ඒ කියන්නේ මේ ස්වරමාලාව කියවා ගැනීම කියන එක. දැන් අපි හුඟක් වෙලාවට අපිට S දෙකෙන් පේනවා කියන එක තමයි අපි දැන් නොටේෂන් එකක් බලාගෙන වාදනය කරනවා. එතකොට හුඟක් වෙලාවට සුසන්ත මලිත් මා සමග එකඟ වෙනම ඇති, ඔක්කරට බටහිර ශාස්ත්‍රීය සංගීතයකදී නම් ඒ කොලේ උඩ සියලු දේ තියෙනවා. එතකොට එයා මේ ස්වරය ලිපිය කියවා ගන්නා වගේම අර අපි කතා කරන විදිහට ඒ ක්ෂණයකින් තප්පරෙන් ලක්ෂෙන් පංගුවකින් ඒ පේන ස්වරයට එයාගේ මනස ගිහිල්ලා මනසට සිග්නල් එක ගිහිල්ලා මේක ඇඟෙන් එළියට එන්න ඕනේ වාදනය. නමුත් මේ වගේ ආසියාතිකරේ දෙකදී කොලේ ලියන්න පුළුවන් 50%ක්වත් ලියන්න බෑ මං හිතනවා සුසන්ත මල්ලි. දැන් එතෙන්දී අර ස්වරය කියවනා වගේම ඒ ස්වරයට අදාළ හැඩයත් මනසින් කියව ගන්න වෙනවා. දැන් බටහිර සංගීතෙත් මේක වෙනවා. හැබැයි ඒ හැඩයේ ප්‍රමාණය කොච්චරද, ඒකේ ධ්වනිය කොච්චරද, ඇලෙක්ට්‍රෝද, ක්‍රෙසෙන්ඩෝද, ඩික්‍රෙසෙන්ඩෝද මේ ඔක්කොම ලියලා තියෙනවා බටහිර ස්වර ලිපියක. මේ කොහොමද වෙන්න ඕනේ කියන එක. එතකොට මේක ස්ටෙකාටෝද, ලෙගාටෝද, අබ්බෝද, ඩවුන්බෝද, ට්‍රිප්ලට් එකක්ද, මේ කතන්දර සේරම ටික තියෙනවා කොලේ ලියලා. අපේ ආසියාතිකරේ සේනාහ ප්‍රශ්නේ මම මේ කියන්නේ මේ ස්වරය කියවා ගන්නවා විතරක් නෙමෙයි, ඒ ස්වරේ වටා තැවරිලා තියෙන සියලු රස ජනනයක් තියෙනවනේ, ඒක කියවා ගන්නවා. දැන් අසන්නෙක් වැඩි වැටීමක් ගන්න එපා, මේ බටහිර වාද්‍ය ශිල්පියෙක් මේක කරන්නේ නැහැ කියන එක නෙමෙයි. මේ ආසියාතිකරේදී ඊට වඩා දෙයක්කින් මනසින් යාට හරඹයක් කරන්න වෙනවා අරිට වඩා. අතන ස්වර ලිපියේ තියෙනවා, ඒක හිතලා ස්වරේ කලර් එක හිතලා ටෝන් එක හිතලා ඉන්ස්ට්‍රුමන්ට් එක ගැන හිතලා නෝට් එක හිතලා පිච් එක ගැන හිතලා වාදනය කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී මෙයා ඒ ටිකත් හිතන අතරතුරේ අර කොලේ නැති ටිකත් මොලේට ගන්න ඕන. ඔන්නෝකයි මම මේ කියන්නේ. අරක හොඳයි මේක නරකයි කියන එක නෙමෙයි මේ කියන්නේ. මේ ක්‍රියාවලිය ගැනයි කියන්නේ. කවුරුත් වරදව තේරුම් ගන්න එපා මේ බටහිර එකට වඩා මේ වෙන වැඩක් කියලා. මෙතන මේ ක්‍රියාවලිය වෙනසක් තියෙනවා කියන එක පමණමයි මම මේ කිව්වේ. අරට වඩා මේක හොඳයි කියන එක නෙමෙයි. නැත්නම් නොලියු කොටස. හා නොලියු කොටසක් තියෙනවනේ. දැන් මෙහෙමනේ මේ සේනානේ, ඕක සාමාන්‍ය ජීවිතෙත් තියෙනවනේ. අපි කෙනෙකුට දැන් වේදයිත කියලා දෙයක් තියෙනවනේ. දැන් අපි සාමාන්‍ය සාහිත්‍යයේදී ඔක් කතා කරනවා. ඒ කියන්නේ හිතන දෙයක් තියෙනවා කියන එක. දැන් සේනානේ කොහරි යනකොට කියනවා මේ මානසිංහ මහත්මයාගේ පොතකත් මේක පැහැදිලිව එතුමා මේ වචනෙම්ම කියලා තියෙනවා කොමල රේඛා පොතේ. මං කීප පොලක මේක කියලා තියෙනවා. හිස් අතින් යන්න බෑනේ මොන හරි අරයි යන්න ඕනේ කියලා කියනවා. ඒතර හිස් අතින් යන්න බෑ කියලා කියන්නේ අතේ මොන හරි ගිනියන්න ඕනේ කියන එක නෙමෙයි, ගෙදෙට්ට මොන හරි ගිනියන්න ඕනේ කියන එකයි. මානසිංහයන්ගේ උදාහරණෙම ඕක තමයි. කොමල රේඛා පොතේ තියෙන මට හොඳට මතකයි. ඒතර අපි කියනවා යකෙක් කන්න බඩ ගිනි කියලා කියනවා. හොඳයි, ඒතර යකෙක් කනවා කියන එක නෙමෙයි අදහස. දිව ගිලින්නවා තිබහයි කියලා කියනවා. නමුත් කාගේවත් මේ වෙනකන් තිබහට දිව ගිලිච්ච එකෙක් නැහැ නෙමෙයි ලෝකේ. නමුත් අපි කියනවා දිව ගිලින්න තිබහයි කියලා. ඒ කියන්නේ ඒක ප්‍රමාණය කියලා කියන්නේ. හිතන්න දෙයක් තියෙනවා මෙතෙන්දී. ඔබ අහපු ප්‍රශ්නේ හරියටම හරි. හිතන්න දෙයක් තියෙනවා. එතකොට ඔතෙන්දී අපි කියනවා මේ සංගීතයේදී මේක අපි පාවිච්චි කරන සාමාන්‍ය ජීවිතයේදී ස්මරණ චිත්තය කියලා. ඒ කියන්නේ ඔයාට හෙට සංස්ථා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා හම්බෙලා යම් දෙයක් කිව්වොත් එහෙම සමහරට ඔයා හිතන සියලු දේ අතේ කියන්නේ නැහැ. ඒ උචිත නැති නිසා. ඒකට සංගීතීත්ව ඕක තියෙනවා. ස්වර ලිපියේ යමක් තිබුණාට ඒක උචිත නැත්තම් ඒ වාද්‍ය ශිල්පියා වාදනය කරන්නේ නැහැ. දැන් සාරේකා කියලා කියන්නත් පුළුවන්. ඕක සාරේගා ඕම කියන සාරේදා ඕම කියන්නත් පුළුවන්. උචිත නැත්තම් කියන්නේ නැහැ. ඒතොර
ඒ හිතෙන් හිතනවා කියන දේ තියෙන්නේ ඔන්නෝක තමයි. ඖචිත්‍යය ගැන හිතන්න ඕනේ. ඒක රිලෙවන්ස් එක මොකද්ද කියන එක. ගැළපීම කියන එක අපි හිතනවා. වාද්‍ය ශිල්පියෙක් කවදාවත් පුළුවන් කියලා කියන්නේ නැහැ. දැන් පොඩ්ඩක් විරාමයකදී කතා කරලා ඒකක් බොන්න කියලා කතා කරලා සමහරේ සින්දු කියලාට අර දන්න ශිල්ප ඔක්කොම සින්දු ඇතුළට දානවා. සමහරට ගැළපෙන්නෙත් නැහැ. ඉතින් එතකොට ඒක ඒ රසයෙන් එළියට පයින්නවා. කැතයි සරලෝකෝ. ඒ හිතන දෙයක් තියෙනවා. ඒ හිතන දේ තමයි වාද්‍ය ශිල්පියා මේක හිතනවා. මේක මම මොකද්ද කරන්න ඕනේ කියලා. කොලේ නැති ටික ස්මරණය කරගන්න. ඒතර ස්මරණ චිත්තේ තුල මොනවද ධාවණය වෙන්නේ? ආචාර්ය අමරදේවන් කිව්ව තනුව යනවා. වචන ටික යනවා. ඒ වචන වලින් ප්‍රකාශ වෙච්ච රසයක් තියෙන ගීතෙන් ආචාර්ය සරත් අමනුගමයන් ලියපු වචන ටිකේ භාව තියෙනවා. සංගීතය කියන්නේ සරලව කියනනේ මේ භාවනා කර්මයක් කියලා. ඒක භාවනාවක් වගේ කියලා කිව්වා කියනා වගේම ඒකේ ලොකු ඇත්තක් තියෙනවා. ඒ කියන්නේ සංගීතය තුළින් දැන් මොක්ෂ ගැන කතා කරන ඉන්දියාවේ පරණ සංගීතඥයෝ තබ්ලා වාදි ශිල්පියෙක් කතා කරලා තියෙනවා මේක. එතකොට පටන් ගන්න රස, ඊට පස්සේ භාව, ඊට පස්සේ අර්ථ, ඊට පස්සේ ධ්‍යාන. ওই ටික තමයි තියෙන්නේ. එතකොට මේ වාදි ශිල්පියා කියන කෙනා හරිම පුහුදුන් කෙනෙක්. රහත් වෙලා නැහැ, මනස උත්තීර්ණ කරගෙන නැහැ. හැබැයි එයත් යම් ආකාරයක යම් මූඩ් එකකට එනවා. ඒක අපි මේ කතා කරන මේ ධර්මයේ කතා කරන මේ ලෝකෝත්තර තත්ත්වෙන් ඉහළට ගිය ධ්‍යානයක් නෙමෙයි ඒක. හැබැයි ඒකත් යම් ප්‍රමාණයක ධ්‍යාන අවස්ථාවක් තමයි. මේ ධ්‍යාන කියන වචනේ වැරදි විදිහට ගන්න එපා. තරලව කියනවා මේ මූඩ් එක කියලා කියනවා. එයත් යම් මානසික එයාට ආවේනික ලෝකයකට යනවා. ඒක ධ්‍යානයක් තමයි. ඒ ධ්‍යාන නැතුව වාදනය කරන්න බෑ. සුසන්ත, දැන් මහාචාර්යතුමා පැවසුවා ගීතේ නොලියවුණු කොටස නැත්නම් වාදනයේ නොලියවුණු කොටස ඔහු තමන්ගේ නිර්මාණාත්මක වේශයන් තුළින් ලබා ගන්නවා. ඊළඟ කාරණාව තමයි ස්වයං විනයක් කියන එක අපි ඇති කරගත යුතුයි. හිතට එන සියලු දේම තව කෙනෙකුට කියන්නට බෑ. දැන් මේ අනුවාදනයේදී බටනලාව කතා කරවනවා. ඇයි ඒ වෙනස යොදාගත්තේ? මේකට වයලිනෙත් යොදාගෙන තියෙනවා. ප්‍රධාන වාද්‍ය භාණ්ඩයේදී බටනලාවත් යොදාගෙන තියෙනවා. ගීතේ අනුවාදනයක් කරද්දී මම හිතන්නේ එතන හිම කඳු අතරේ කියන එක සිතාරක සුදුසුයි කියලා මම කියන්නේ. සෝලෝ වයන්ඩ තනිව වයන්ඩ ඒක සුදුසුයි කියලා මම හිතන්නේ. ඉතින් වයලීනේ හරි බටලාව හරි මොකද මේ දෙන සරත් එක්ක තියෙනකොට ඒ ගැළපෙනවා. අනික මම තව එකක් කියන්නේ ගීත අනු එකිනෙකට සම්බන්ධයි. හැම සොරයක්ම එකම හැම බද්ධ වෙලා එන්නේ. ඒකින් හින්දා වඩා සුදුසුයි මේ ඉන්ස්ට්‍රුමන්ට් දෙක. මදු ශංක වයනේ වාදනය කරා. මහාචාර්යතුමා කිව්වා වගේම සාගාපා කියලා කිව්වොත් ඔය සාගාපාම සිතුවිලි මත එක විදිහට තමු එකම සොරේ තමයි. ඒක සිතුවිලි මත තමු එක ග්‍රහණය කරගන්න හැටි අනුව එක එක විදිහට තමයි ඒක මේ වාදනය වෙන්නේ. ඒතකොට තමු මේකට එක්කවගෙන සා සොරේට තමු මොකක් හරි තව නැලවිල්ලක් කරන එක සහ එකින් එකනාගේ අතර වෙනස්. සමහර වෙලාවට අපිට ගීතයක වචන නැතුව රස විඳින්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට හිතන්නකෝ දැන් හිම කඳු අතරේ පාවෙන්නේ දැන් නීලවලාවේ දැන් ඒවා හිතට මවා ගන්නකොට දැන් ඒ වාදකයා හරි ශෘංගාරාත්මක කෙනෙක් වෙන්න පුළුවන්. හිතට මවා ගන්නකොට තමුන් ඒක හිතලා දෙන ඒ ෆීලින් එක අමරදේවන් කිව්ව වචන උකහාගෙන ඒ ගැන සිතුවිලි තුළින් තමුන් මේක ඒ ගැන හිතමින් කරන වාදනය තව දෙයක්. ගොඩක් මේ වාදනය කිරීමේදී මේ කෙනකයාගේ ස්වරවලට අත තියෙන විදිය වෙනස්, එකම ස්වරයට එයා ඒක නලවන ක්‍රමය වෙනස්. දැන් අපි එකම මේ විරහගීයක් කියලා තමුන්ගේ විරහයට භාජන වුණ කෙනෙක් කියලා හිතමු. එයා උකහා ගන්නවා සියල්ල තමුන්ගේ හදවතට උකහාගෙන ඒක එයා කතා කරනවා. ඒක මට වුණ දෙයක් කියලා වගේ. අන්න හිතන්නකෝ. ඒකෝ ලැබෙන රසය වැඩි. හොඳ නැහැ ඒක මට කියන්න තේරෙන්නේ නෑ. සමහර දේවල් තියෙනවා මේ අපි කතා කරනවට වැඩිය කතා කරන එක නතර කරාට පස්සේ ඒක හිතන්න ඉඩක් සැලසෙන. දැන් සුසන්තම කිව්වා විරහව විඳලා තියෙනවා නම් ඒ විරහව අර වාදනයේදී ඔහු යොදා ගන්නවා කියලා. සමහර වෙලාවට කෙනෙකුට කියන්න බැරි වෙච්චිදී ඔහු වාදනයෙන් දැන් ලෝකේ කලාව ගත්තාම ලෝකේ තියෙන මේ දෘශ්‍ය හා ප්‍රසංග කලා කෝණ දෙයක් ගත්තාම සාහිත්‍යයේදී පවා ලේඛනයේදී පවා ගාක් වෙලාවට තියෙන තමුන්ගේ අත්දැකීම්. එහෙම නැත්නම් තමුන් සමාජයේ ජීවත් වීම තුළින් ලබාගත් අත්දැකීම්. එහෙමත් නැත්නම් තමුන් මනසින් ගොඩනගාගෙන කතා ප්‍රවෘත්තියක් හෝ යම් සංස්කෘතික පරිසරයක් හෝ යම් සිද්ධිමාලාවක් ගොඩනගලා ඒ සියල්ල තමයි මේ අපි ගොඩනගාගන්නේ. මේ ක්‍රියාවලියම සංගීතඥයාගෙත් සිදු වෙනවා. අපි කියන්නේ භාව උද්දීපනය සහ භාව විමෝචනය. දැන් සුසන්ත මල්ලි කියවා මේ විරහව ඩිටැච්මන්ට් කියලා කියනවා, වෙන්වීම. මේකට අදාළ භාව උද්දීපනයකට යනවා.
යාගේ තමුන්ගේ පෙර මතක මං කියර ස්මරණ චිත්තය කියලා. දැන් ස්මරණ චිත්තය විවිධ විදිහට ක්‍රියාත්මක කරන. දැන් සුහඳ මල්ලි කිව්වා වගේ දැන් මේ වාදකයාට නොටේෂන් ෂීට් එක දැම්මහම ඒ වගේම අර අපි මුලින් කතා කළා වගේ ලිව්වේ නැති ටිකයි මනසින් දාගන්න උනට ටිකයි මේ ස්මරණ චිත්තය කියලා කියන්නේ ඒ වගේ මෙයා අමරදේවයන්ගේ ගායනේ මේ අනිත් වටා පිටාවේ පසුබිම සියල්ල ඔලුවට දාගන්න උනේ. ඒත් එක්ක දැන් එයා භාව උද්දීපනය කරනවා. ඊළඟ මොහොත තමයි එයා ඊට පස්සේ භාව විමෝචනය කරනවා. ඊට පස්සේ එළියට දෙනවා. තනු රචකයාත් කරන්නේ ඕකයි. ඊළඟ ගීතයේදී අපිට හම්බෙනවා දැන් ඉන්දියාවේ එක්තරා කාලයක ට්‍රෙන්ඩ් එකක් ආවේ සුසන්ත මල්ලි දෙන්න සංගීත අධ්‍යක්ෂණයකට. මේ ප්‍රශ්නේ නිසා තමයි, මේ ප්‍රශ්න නිසා කියලා කියන්නේ දැන් එක්කෙනෙක් මෙලඩියක දානවා, අනිත් එක්කෙනා තමයි arrange කරන්නේ. අරයාගේ තියෙන්නේ මෙලඩියක විතරයි. එයා මෙලඩියක කොම්පෝස් කළාට පස්සේ ඒකට ඕන කරන arrangement එකට අවශ්‍ය කරන හැඩතලයේ ගොඩනගන්නේ වෙන කෙනෙක් තුල. සමහරට එයා arrangement එකට දක්ෂ නැහැ. එයා තනු ගුහාවක් පමණයි, තනු ගුලාවක්, රස ගුලාවක්. තුම් න ජානේ किस जहां में खो गई हम बड़ी दुनिया में तन्हा हो गए बम्बर बम 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 होता है म्यूजिक क्या यदि आर मेलेडी करते कर सुन मिले एदिले तार रे तर री रि री रा री रर रा मान दूर මේ ක්‍රියාවලිය සේරණි කතා කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක හරි සංකීර්ණයි. හැබැයි එළියට එනකොට අපි හරි ජොලි වැඩක් කරනවා කියලා තමයි හිතෙන්නේ. ඒකනේ මේ ලාබෙට සිල්ලරට වැඩ ගන්න හදන්නේ මිනිස්සුන්ගෙන්. ඔව්, දැන් ඇමරිකාවේ රටවල ඇරේන්ජර්ස්ලා වෙනම ඉන්නවා. එතකොට ඒගොල්ලෝ සමහර මට නම් මතක නැහැ පෞද්ගලික ගුවන් යානා පව දිනවා ඇරේන්ජර් කෙනෙකුට. ලංකාවේත් ඇරේන්ජර්ස්ලා ඉන්නවා. හැබැයි බස් එක යන්නත් අමාරුවෙන් ඉන්න අයත් ඉන්නවා. ඒක තමයි වෙනස. මේ ඇරෙන්ජර් කෙනෙක් කියන්නේ මේ හැමෝගෙම වපසරියක් අර ඔළුවට අරන් ඒක ඉදිරිපත් කරන එක්කෙනෙක්. අඳුමයි තමයි කියලා තමයි කියන්නේ. ඇරෙන්ජර්ස්ලා වගේම මේ නොලියුණු දේ ගයන වයන එදිවල් මිහිරට පැහැදිලි කරන අය නිසාම මේ මෙලඩි ඔෆ් රිදම් ඉතාම මියුරු ලෙස ඔබ රස විඳනවා කියලා අපි දන්නවා. ඊළඟට අපි නිදර්ශන ගායනාවක් ඉදිරිපත් කරන්නට සූදානම්. ප්‍රවීණයන් සහ නවීන පරපුර එකතු වෙලා බොහොම හොඳ නිර්මාණ අපේ නිර්මාණ ලෝකයට තිරණ කරනවා. එවැනි නිර්මාණයක් තමයි මේ තෝරගන්නේ. මේ ගීතය ගන්නේ ආචාර්ය වික්ටර් රත්නායකයන් සහ නව පරපුරේ සංගීතවේදී සංක දෙනෙත්. මේ යුගල ගායනයක්, පිරිමි යුගල ගායනයක් අද මෙලඩි ඔෆ් රිදම් වෙනුවෙන් ගයන්නට හේමන්ත හපුආරච්චිට අපි ආරාධනා කරනවා. සඳ වලා කුලකට හඬා වැටුනට තාරකාවක් ආයේ එන්නේ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසං වන සඳ වලා කුලකට හඬා වැටුනට තාරකාවක් ආයි එන්නේ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ මව
වාදී තරු රටා අහසේ සිනාසී උන් තරු කිනිත්ෙන් මලානික වූ කුංචි තරුව කොළෝ තලයට කඩා වැටුණා සරා සඳකට දරා ගන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ තරුවක කතාවේ දිවි ගිය මතකයේ සැමරුම් හිතේ ගැඹුරුම තැන තියාගෙන ආදරේ ඉකිබිඳුම් ඇසුණා මලානික ඇස් හිනා වෙන්නේ නෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ වසන් වන සඳ වලා කුලකට හඬා වැටුනට තාරකාවක් ආයේ එන්නේ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ ඉතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ දිල්ෂාන් පතිරත්න රචනා කළ මේ ගීතය සංගීතවත් කළේ සංකතිනිත් ආචාර්ය වික්ටර් රත්නායකයන් සමග ගීතය ගායනා කළේ මෙහි මුල් ගීතය සංකතිනිත් අද මෙලඩිය ඔෆ් රිදම් වෙනුවෙන් ගැයුවේ ජාතික ගුවන් විදුලියේ සරලකී ගායන ශිල්පී හේමන්ත හපුආරච්චි මද විරාමයක් ලබා ගන්නවා හැබැයි අතුර බර මතක් කරන්නට උනේ මද විරාමෙන් පස්සේ නව නිර්මාණාත්මක වාදනයක් සුසන්ත මදුරප්පරම අපිට මීට කලිනුත් ඉතාම සාර්ථක මියුරු ෆියුෂන් එකක් වාදනය කළා අද ඊළඟ විරාමයෙන් අනතුරු අපි ඔබ මුණ ගැහෙන්නේ තවත් නව නිර්මාණාත්මක ෆියුෂන් එකකින්. ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Rhythm සෑම සෙනසුරාදාවකම සවස 4ට FM 89.6 FM 89.8 City FM අපි ඔබට විරාමයට කලින් පැවසුවා ෆියුෂන් එකක රස විඳින්නට ඔබට අවස්ථාව ලබා දෙනවා කියලා. දැන් අපි ඒ ෆියුෂන් එක රස විඳලා ඉන්පසු කතා කරමු. 1 2 3 4
தக்கதிமி தக்க ஜொன்னு தக்கதிமி தத்த தக்கதிமி தக்க ஜொன்னு கடதகதும் தரகடதும் தஜி ஜித்தகட தஜி ஜித்தகட தஜி ஜித்தகட தஜி ஜித்தகட கட திக்கட துந்தங்கட நன்னங்கட தக்கிட தக திக்கிட தக துங்கட தக நங்கட தக தத்தகட ஜிஜிகட துந்தங்கட நன்னங்கட தத்திங்கடக 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 ආචාර්යතුමනි මේ ෆියුෂන් කියන වචනේ තේරුම අපි දවසක් කිව්වා. නමුත් මේ අද තව අලුත් ෆියුෂන් එකක්. ඒ හින්දා ෆියුෂන් ගැන කියලා මෙමු. සුසන්ත මල්ලි මගෙන් ඇහුවා දැන් මේක වචනයක් තියනවාද කියලා. දැනට ඉතින් ඔය සංගීත සංගීතය කියලා කියනවා, තවත් අය කියනවා එක්ස්පෙරිමන්ටල් මියුසික් කියලා කියනවා, වගේ විවිධ වචන කියනවා. කොහොමද ඉතින් නව නිර්මාණයක් වෙන්නෙම මොකක් හරි අනුපාතයක එක්ස්පෙරිමන්ට් එකක් තුලින් වෙන්නේ. අලුත් විදිහට හිතීමක් තුලින් තමයි නිර්මාණයක් වෙන්නේ. අපි දැන් මේක ශ්‍රවණය කළා. මම පළමුවෙන්ම සුවපතනවා මේ සුසන්ත මදුරප් පෙරම අද සංගීත අධ්‍යක්ෂණය කරමින් මේ නිර්මාණය සිදු කළපු අපේ සංගීතඥයාට. මොකද සේනානි දැන් මේ වගේ එකතු කිරීමක් කරන්න ලේසි නෑ. මොකද මෙතෙන්දී දැන් සුසන්ත මදුරප් පෙරම මහත්මයා පාවිච්චි කළා තියෙනවා හින්දුස්ථානි රාගධාරී සංගීතයේ තිහායි ක්‍රම සහ ඒ වගේම ලයකාරී ක්‍රමවල තියෙන ඒ ශෛලිය ඒ ටෙක්නික් පාවිච්චි කළා තියෙනවා. ඒ වගේම අපේ දේශීය බෙරවාදනයේ පද වාදනය කරනකොට ඒ පද මේ දේශීය බෙරවාදනයේ පද උපදින්නම ශාස්ත්‍රීය බෙරවාදනයේ හුඟක් බරයි ඒවා පද පෑගීම කියන එකට. ඒ කියන්නේ බෙර වාදනය කරන ශිල්පීන් බෙර වාදනය කරන්නේ නර්තන ශිල්පියක හුඟක් වෙලට කකුල දිහා බලාගෙන තමයි වාදනය කරන්නේ. ඒ ෆුට් ස්ටෙප් එක බලාගෙන. ඒ කර්ණාටක පැත්තෙත් ඒක සිද්ධ වෙනවා. මේ ගනුදෙනුවේ සිද්ධ වෙන මේ ගණින ක්‍රම වෙනස්. ඒක වෙනම කතාවක්. 1 2 3 4 කියලා ගණගත්තත් කොහොම ගණගත්තත් මේ කැල්කියුලේෂන් එක වෙනස්. දැන් උදාහරණයක් හැටියට දැන් තක්ක දිමි කියලා කොහම හතරයි. ඉතින් ඕක ඔය හතර තක්ක දිමි 1 2 3 4 කියලා හතරයි කියලා ගණින්නේ. එතකොට තජ්ජිත්තොන්නම් කියලා ගණිනවා. එතකොට දැන් මේ ගණ ගැනීමේදී දැන් මේක හින්දුස්ථානි පැත්තට එනකොට දැන් හතරෙන් හැදෙන තාලක් තියෙනවා, අටෙන් හැදෙන තාලක් තියෙනවා, දාසෙන් හැදෙන තාලක් තියෙනවා. එතකොට ඕක හැම එකම දෙවරක් චක්‍රණුත් බෙදෙනවා, හතරවරක් චක්‍රණුත් බෙදෙනවා, අටෙනුත් බෙදෙනවා. එතකොට ඕක කර්ණාටකය බෙදා ගන්න විදිහත් දේශීය කට්ටිය බෙදා ගන්න විදිහත් වෙනස්. මොකද ලෙන්ත් එක, ඒ කියන්නේ දිග ප්‍රමාණයත් එක්ක ගත්තාම ලෙන්ත් එක වෙනස් වෙනවා. ඒක ටිකක් ගැඹුරු කාර්යයක්. මම ඒ පමණින් කියලා නතර කරන්නම් ඒක. දැන් මේ සියල්ල ඒ රිද්ම භාවිතයේදී නැත්නම් ඒ කැල්කියුලේෂන් එකේදී සුසන්ත මහත්මයා ඒකට කල්පනාකාරී වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකට යාවජීවන තනු රටා ස්වර ගොඩනැගීම කියන එක වැදගත් වෙනවා. ඒතර ස්වර ගොඩනැගීමේදී කොහෙන් කොහෙන්වත් ස්වර තියෙන ස්වර 12 හරන් දාන්න බෑ. ඒක ගැළපීමක් තියෙනවා. ඒක ක්‍රමවේදයකට ඕනේ ඒක ඇතුළත් කරන්න. මොකද අරගත්ත රිද්ම භාවිතයට උචිත තනු වේදයක් මේක අනුගමනය කරන්න. අපේ ලෝකයේ කොහේ හරි කෙරෝල් දෙක තියෙන සංගීත භාණ්ඩ ටිකක් අරන් එකතු කරගත්තාම ඒක ෆියුෂන් වෙන්නේ නැහැ. ඒක ගොනු කරන විදිහක් තියෙනවා, අනුපාතයක් තියෙනවා. ඒතකොට මේ හැම එකම ඒ නිසි අනුපාතයේ තියෙන රේෂියෝ එකක් තියෙනවා. මොකද එක පැත්තක් වැඩි වුණා තව පැත්තක් අඩු වුණත් දුර්වල වෙනවා. දැන් මෙතෙන්දී ඒ සියල්ල එකට එතුමා ගොනු කරලා තියෙනවා. ඉතින් මේ උත්සාහය සහ මේ තුලින් දැන් මොකද්ද මේ සිදුවලා තියෙන්නේ? අපි හැමදාම මේ ගුවන්විදුලි වාද්‍ය වෘන්දයේ දගෙන සුසන්ත මදුරප් පෙරම මහත්මයා තුළ ජීවත් වෙන තව කෙනෙක් අපි හඳුන ගන්නවා. ඒ කියන්නේ දැන් අපි දකින්නේ
වාදි ශිල්පියෙක් හැටියට හැමදාම උදේ වැඩට ඇවිල්ලා ගහවසට ගෙදර යන කෙනෙක් මේ වගේ දෙයක් කරන්න පුළුවන් කෙනෙක් කියන එක එතුමා තුල ජීවත් වෙන තව කෙනෙක් අද එළියට ආවා මම මේ බොරුවට සරල සිංහලෙන් කියනවා මේ පිට කසනවා නෙමෙයි මම මෙහෙම කරන්නේ නැහැ කවදාවත් ඒ තව කෙනෙක් එළියට නෝ මේක හරි වැදගත් ක්‍රියාවලියක් ඉතින් මේක අපි ඉදිරියට මේ ශික්ෂාව සහ මේ 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 අවතීර්ණ වීම කියන එක මෙලඩි ඔෆ් රිදම් තුලින් අපි අපේ ගුවන්විදුලි ඉන්න තරුණ සහ ප්‍රවීණ සංගීතඥයින් අපි බලාපොරොත්තු වෙනවා මහචරිතමන් පවසුවා වගේම දැන් අපි දන්න සුසන්ත මතුරප්පෙරම කියන ප්‍රවීණ වාද්‍යවේදියාගේ තවත් පැතිකඩක් අපිට විවර වෙනවා. කලිනුත් අපිට මේ වගේ බොහොම අපූරු ෆියුෂන් එකක් නිර්මාණය කරලා දුන්නා. ඒ වගේම බොහෝ දෙනෙක් නොදන්නව වුණාට සුසන්ත මතුරප්පෙරම කියලා කියන්නේ හොඳ ඇරේන්ජර් කෙනෙක්. හැබැයි දන්නේ ටික දෙනෙක්. මේ වගේ බොහෝ සැඟවුණු දක්ෂතාවන් අපේ වාද්‍ය බෘන්දේ බොහෝ වාද්‍යවේදින් සතුව තිබෙනවා. සුසන්ත මේ ෆියුෂන් එක ගැන කතා කරමු. මොකද ඒකේ වාදනය වෙනවා වගේම මහාචාර්යතුමනන්ද කටින් පද පෑගීම ගැන කතා කරා. ඒ වගේම අපිට මේ කටින් පද ගායනා කරනවා ඇහුණා ෆියුෂන් එක ඇතුලේ. මොකද්ද මේ ෆියුෂන් එකෙන් ඔබ බලාපොරොත්තු වෙන්නේ? මම හරි ආසයි කොහොමත් මේ එක්ස්පෙරිමන්ට් කරන්න. ඊටසේ මොකක් හරි නිර්මාණයක් කරන්න. ඒකට අපිට අවස්ථාව නැතිකම ගොඩක් තියෙන්නේ. අපි දීලා තියෙනවා දැන් අවස්ථාව. ඔව්. එහෙම නෙමෙයි. දැන් හිතන්නේ සමාජයට මේ මේ වගේයක් කරන්න සාමාන්‍යයෙන් පුහුණුවක් ඕනේ කාලයක් ඕනේ ඒක තනියෙන් කරන්නත් බෑ ඒ පුහුණුව කරන්න පිරිසක් යොදවගෙන කරන්න ඕනේ වැඩක් නේ. ඒතකොට ඒ පිරිස එක්කව කරගන්න එක අමාරුයි. එහෙම එක්කව කරගත්තොත් තමයි හරි පර්ෆෙක්ට් වැඩක් ගන්න පුළුවන්. අපිට ලැබෙන සුළු වෙලාවෙන් මේ සුළු අවස්ථාවක ඒ පිරිස එක්කව කරගෙන කරද්දී අඩුපාඩු ගොඩක් තියෙනවා. ඒක මම පිළිගන්නවා මේක කිය යුතුයි. හැබැයි මේ ෂණයකින් කරපු දෙයක්. දැන් අද මේක තියෙද්දි ඊයේ රෑ එළි වෙනකන් හිතලා පොඩ්ඩක් කොහොම ලියලා මම මේ තුල හිතුවා මම බේස් ගිටාරෙන් පටන් ගන්නවා කියලා. බේස් ගිටාර එක යම් කිසි මෙලඩියක් එනවා. ඩින් 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 ඕකේ ඕකේ යනවා. ඕක ඇතුලේ මැදදී වෙනම අර රිද්ම් ගිටාරත් එක්ක වෙනම මියුසික් එකක් එනවා. අර අර මෙලඩිය දිගටම යනවා. ඒක තමයි බේස් එක. ඒක ඇතුලේ තමයි අනිත් ඒවා යන්නේ. ඒතකොට ඒක වෙස්ටර්න් තීරයකින් එහෙම පටන් ගත්තා. ඊට පස්සේ දැන් අර 3-4-4-4-6-8-5-8-7-8 කියන මොකද්ද මහජාතමයි මේ රිද්මරටා රිද්මරටා ටිකට අදාළව බාර හතරක් තුල ඒ කියන්නේ මේ කාල පරාස හතරක් තුල අර රිද්මරටා තුලින් වාදනය කිරීමක් කියන්නේ මෘදංගම් එකයි ගැටබෙරය. ඒතකොට මේ මෘදංගම් මහජාතම කිව්වා වගේ අර අපි 6-8 එක යා යූස් කරන විදිහ වෙනස් සර පද්ධති ගාන වෙනස් වෙනවා යන්නේ වගේ. ඊට පස්සේ ආයක කටින් කියලා පෙන්නනවා. මම මේ කටින් කියලා ඒකට මම ඉස්සරින්දම මම ආසයි මම පොඩි ගානේ දම්ම රවි ශංකර් තුමා සහ අලහක මැතිතුන් එකතු වෙලා අර කටින් සර කියලා මේ වාදනය කරන එක ඒකයි මම කියන්නේ අහන්න ඕනේ. අහන්න අහන්න තමයි ඒකට ආසාව තියෙන්නේ. අපිටත් මෙහෙම කරමු ට්‍රයි කරමු මේ මොකක් හරි ට්‍රයි කළා නම් මොකක් හරි කරන්න කියලා. අනිත් එක මේ වාදකෝ ටික එතු වෙලා අර මැදදී තිබුණා අපේ ජන සංගීතයේ කොටසක් ඇතුළත් කළා. එතකොට බටහිර සංගීතානුසාරයෙන් එන වයලින් සොලෝ ඒ විදිහට මම යොදාගත්තා. ඉතින් මේ ඔක්කොම එකමුතුවක් කළා කරන්න ඕනකමක් මගේ ආසාවක් තිබුණා. ඉතින් ඒක අමාරු වැඩ. ඒ කියන්නේ අමාරු වැඩේ කියන්නේ මේ ෂණයකින් කරන්න පුහුණුවක් නැතුව අමාරු. අනිත් එක ස්තුතිවන්ත වෙන මේ වාදක මණ්ඩලයට. මොකද දැන් මේක සමහර අපි කියනවා ඉස්සර අපි බෑන් ගහද්දී කණ්ඩායම් සංගීතකාදී එක සින්දුවක් 50 පාරකට වඩා ප්‍රැක්ටිස් කරනවා. මේ දැන් දෙපාරක් බැලුව මේක ඇහුවා. හරි අමාරුයි. ද ෆියුෂන් මියුසික් කියන්නේ ඔහොමනේ මේ අර හරිය හැරෙනකොට දන්නවා මෙයාගේ ඉගත්ත සංඥාවක්නේ. ඒ මියුසික් එකට කරද්දී මෙයා ඔහොම ඔළුව බලද්දී දන්නවා මේ කොතනටද යන්න ඕනේ කියන එක. එහෙම මොකුත් නැහැ මේ ෂණේකින් දෙපාරක් බලලා එකතින් සන්තෝෂයිද? සුසන්ත කිව්ව විදිහට දැන් සංගීත ක්‍රම ගණනාවක් ඒක රාශි කරනවා කියන එක තමයි වෙන්නේ. හින්දුස්ථානි පැත්ත වගේම ඉතින් අර බටහිර අපේ දේශීය දේවල් මේ සියල්ල මිශ්‍ර කරන එකනේ. එක්කම හරියට දාලා රස පානයක් හදනවා වගේ. ඒත් මම ඒක හැම වෙලෙම කියන එක. අපි මේ හැමදේම කරන්නේ මිනිසුන්ගේ මේ රස මනසටනේ. එතකොට දැන් රස කියන එක අපි හුඟක් වෙලාට බලන්නේ මේ දිවට දැනෙන රස ඒවා ගැන. අපි ඇහැට දැනෙන රස තියෙනවා නේද? මනසට දැනෙන රස තිබෙනවා. ඒ වගේ රස මනස කියන එක තමයි මෙතනදී වැදගත් වෙන්නේ. ඒක තමයි සංගීතඥයා ඒක සන්තර්පණය කරන්න තමයි හැම උත්සාහයක්ම දරන්නේ. මේක වැදගත්කම අන්නේ එකයි සේනාලි. ආගන්තුක සංස්කෘතීන් අපිට බොහොම සමීප කරනවා. බොහොම ලං කරලා තමයි මේ මිනිත්තු 3කට අඩු ෆියුෂන් එක ඔබ රස විඳින්නේ. ඔබ මිනිත්තු 3ක් කියලා එය ප්‍රමාණාත්මකව
කියන්නේ විනාඩි ගණනින් බැලුවොත් එහෙම අපි දුටු වුන් කොයිතරම් මහන්සි වෙනවද සහ ඒ තුල තිබුණු ජවය අපි දුටුවා සහ මේ වාදක මණ්ඩලයේ තිබුණු උනන්දුව යන්නේ උනන්දුව සහ කැපවීම ඒකේ වෙලාවෙම බලාගෙන ඉන්නකොට බොහොම තදට හිතට දැනෙනවා අන්න එවැනි නව නිර්මාණාත්මක නිර්මාණ ඔබ වෙත ගෙන එන්නටත් අපි මෙරඩිය ඔෆ් රිදම් මේ වැඩසටහන උපයෝගී කරගන්නවා නිදර්ශන ගායනාවක් වෙත යොමු වන්නට සූදානම් ක්ලරන්ස් විජේවර්ධන කියලා කියන්නේත් අපේ ශ්‍රී ලාංකීය සංගීතයේ එක් පැතිකඩක් මේ ගීතයේ ගීපද සංකල්පනාව සහ සංගීතය ක්ලරන්ස් විජේවර්ධනගෙන් ප්‍රවීණ ශිල්පිනිය ඇන්ජලින් ගුණතිලක ගැයූ ගීතය අද ගයන්නේ ජාතික ගුවන්විදුලියේ සරල ගී ගායන ශිල්පිනී දේවිකා චතුරාණි දේවිකා චතුරාණි ගීතය ගායනා කළේ මහාචාර්යතුමනි දැන් මේ ගීතයේදී එක්පසකින් ගත්තාම දේවිකාලගේ ගායනය මේ වැඩසටහන් වලට සහ බොහෝ වැඩසටහන් වලට සහභාගී වෙන නිසාම වෙන්නට ඕනේ උන්ගේ ගායනය දිනෙන් දින ඉහළට නැංවෙනවා අත්‍තර මේක එක පැත්තකින් සතුට අනිත් පැත්තෙන් මේ ගීතය ගයන අතරතුර අපි මේ ගීතේ කවුන්ටර්ස් ගැනත් කතා කරමු අපි දන්න දෙයක් තමයි යම්කිසි දෙයක් අපි අමදිනකොට මොකක් හරි එකක් ගෙවෙනවනේ නේද අපි ලීයක් මැද්දත් ඒ එක්ක වැලකඩ දාසිය ගෙවෙන එක්ක ලීය ගෙවෙනවා ඒ දෙකම සිදු වෙනවනේ නේ නමුත් මේ පුහුණුව කියන එකද ඒක වෙන්නේ නැහැ අපි ස්වාභාවිකව අපේ ශරීරය ක්ෂය වෙන එක අපි වයසට යන එක ඒක වළක්වන්න බෑ මේ ශික්ෂණ විද්‍යාව මේවට කියන්නේ ඉංග්‍රීසියෙන් කියන පිඩගොජික් කියලා මේ ශික්ෂණ විද්‍යාත්මක පුහුණුව කියන එකේදී දිනෙන් දින ඒ ශාස්ත්‍රය තමුන්ගේ මේ ශරීරයේ පළපදියම් වෙනවා ඒ පුහුණුව කියන එක තුලින් පර්ෆෙක්ට් වෙන්න ඒ කියන්නේ නිර්වද්‍යතාව කියන එක තමයි පොලිෂ් වෙන්නේ ඒක තමයි හොඳට හැඩ වැඩ වෙලා එන්නේ. ඉතින් ඒක තමයි අපි දේවිකාලා තුලින් දකින්නේ. අනිත් එක තමයි බැහුවා වගේ දැන් ක්ලරන්ස් විජේවර්ධනගේ තනු රටා සහ එතුමා කරලා තියෙන නිර්මාණ ගැන අමුතුවෙන් අපේ රසිකයන්ට මතක් කරන්න ඕනේ. දැන් මේක සංගීතය පැත්තෙන් කියනනම්
එයාගේ තියෙන ප්‍රධානතම රහස තමයි මේ ලොකු arrangements කරන්නේ නැහැ. ඉතාලම සරලයි arrangements. බටහිර විදියට ගත්තොත් දැන් තනි box එකක් ගහගෙන වුණත් මේ සින්දුව කියන්න පුළුවන්. වෙන මොකුත් ඕනේ නැහැ. ඉතින් box එකක් වාදනය කර කර කෙනෙකුට හවසකට වුණත් මේ මේ clarinet සින්දුවක් කියන්න පුළුවන්. ගමෙන් ලියුමක් ඇවිල්ලා කිව්වත් ඔය ඕන එකක් ඒ විදිය තමයි. ඊළඟ දේ තමයි මේ ඇන්ජලින් ගුණතිලක මැතිණියගේ මේ screen voice එක. නේද අපි කලින් වසරහ කතා කරන ජෝතිපාල මහත්මයාගේ ස්ක්‍රීන් වොයිස් එක ගැන ඒක ඇන්ජලින් ගුණතිලක මහත්මිය මම හිතන්නේ හරියට ඒ කටහඬවල දෙක ජෝතිපාල මැතිතුමාගේ කටහඬත් ඇන්ජලින් ගුණතිලක මැතිණියගේ කටහඬත් ඒ යාවීම කියන එකේ ගැළපීම කියන එක මම හිතන්නේ අපිට ඒක විශේෂයෙන් සඳහන් කළ යුතු දෙයක්. ඒ වගේම මේ සුනන්ත මල්ලි මගෙත් කිව්වා දැන් මේකේ මේ මේ ගීතයේ දෙවෙනි කොටස් වලදී කියන හින්දුස්ථානි විදියට කියනවා මේ අන්තරා කොටස් වලදී බටහිර විදියට කියනවා වර්සස් වලදී අර අර මම කලින් හඳුන්ලා දුන්න අර ගීතයේ තනුව ගායනා කරනකොට යටින් ඇහෙන ඉන්ස්ට්‍රුමන්ට්ස් වලින් වාද්‍ය ශිල්පීන් වාදනයක වයලින් වෙන්න පුළුවන් ෆ්ලූට් වෙන්න පුළුවන් වෙනත් ඉන්ස්ට්‍රුමන්ට් එකක් වෙන්න පුළුවන් එයින් වාදනය කරන අරකට සපෝටිව් මෙලඩීස් වාදනය කරන ඒවට අපි කවුන්ටර් මෙලඩීස් කියලා කියනවා. ඉතින් සොඳමල්ලි කො මේකේ ඔරිජිනල් රෙකෝඩින් එකේ තිබුණ නැහැ ඒවම අරේන්ජ් කළා කියලා. ඒතකොට දැන් එතෙන්ද යා අර ශරණ සුජවර්ධන කියන අයිකන් එක නැත්නම් ඒ සීල් එකට හරියන්න ඕනේ මේ මුදුව කපන්න හරියට. ඉතින් ඒ නිසා ඒක මම හිතාවි සොඳමල්ලිගෙන් මහමු දැන් ගීතයකට ගොඩක් ඔය කවුන්ටර්ස් මෙලඩි යොදන එකයි කෝඩ් ඇරේන්ජ්මන්ට්ස් දාන එකයි ඒව තියෙන්න ඕනේ වගේම ගොඩාක් මියුසික් තියෙන්න අවස්ථා තියෙනවා වගේම හැබැයි ක්‍රැනස් විජේවර්ධනයන් කරපු මේ අර කිව්වා වගේ තනි බොක්ස් එකක් ගහලා සියල්ල කිව්වා යගේ ඒ යාගේ නිර්මාණවල ඒකත් ඉතාම දක්ෂ වැඩක්. එතන තියෙන මෙලඩි පවර් එක ඊට අමතරව මේ වගේ සින්දුවක අපි හානියක් නොකර උද්දීපනය කරන්න අවශ්‍ය කෝඩ් ඇරේන්ජ්මන්ට්ස් කවුන්ටර් මෙලඩිස් එහෙම යොදා ගන්නවා. ඒක ඉතින් හානියක් නොකර කර ගැනීම තමයි සුදුසු. මියුසික් ඇරේන්ජ්මන්ට්ස් ගැන කතා කරද්දී අනිවාර්යෙන් මම මේ දේ සඳහන් කළ යුතුයි. සංගීත භාවිතයේදී අපි ගොඩක් දේවල් උකහා ගන්නවා, මේ අධ්‍යයනය කරගන්නවා මේ ඇසුර තුළින්. ඒ කියන්නේ හොඳ සංගීතඥයෙක්ගේ ඇසුර තුළින් ගොඩක් දේවල් අපි උකහා ගන්නවා. මම අනිවාර්යෙන් මේ දේ සඳහන් කළ යුතුයි මගේ හිතමිත්‍ර නාල කංජන කුමාර මහතා ගැන. මොකද ඔහු සමග එකට වැඩ කිරීමෙන් ඔහු එකට ජීවත් වීමෙන් තමයි ඔහු අර සංගීතයේදී කවුන්ටර් පාර්ට්ස් කෝඩ්ස් ඇරේන්ජ්මන්ට්ස් කරන ආකාරය මගේ නිර්මාණවලදී මම ඒ ආభాෂය ගොඩාක් ලබා ගත්තා. මියුසික් ඇරේන්ජ්මන්ට් සම්බන්ධයෙන් නාල කංජන කුමාර මහතාට මම ඉතා ගරුකට සලකනවා. ඔහු ඇත්තෙන්ම මේ සංගීත භාණ්ඩයක් නැතුව ස්වර ප්‍රස්ථාන ලියන්න පුළුවන් හැකියාවක් ඇති තාසියුම් කනක් ඇති දක්ෂ ශිල්පියෙක්. ඉතින් ඔහුගේ ඇසුර මට මගේ සංගීත ජීවිතයේදී ගොඩාක් ඉවහල් වුණා මගේ නිර්මාණ කටයුතු වලට. සුසන්ත නිතරම කියන දෙයක් තමයි මුල් නිර්මාණයට හානියක් නොකර මේ නව නිර්මාණාත්මක දේවල් සිදු කරන්නට ඕනේ කියලා. මොකද මුල් නිර්මාණය හානි කරලා ඒ පදනම් කරගෙන අපිට නව නිර්මාණ කරන්නට පුළුවන් සහ මේ වගේ arrangement ඒ වගේම counter melodies යොදන්නට පුළුවන්. නමුත් ඒ නිර්මාණය හානි කරලා යොදන එක මුලින් කිව්වා වගේම කිසිම ගැළපිල්ලක් නොවෙන්නට පුළුවන්. ඒ ගැළපිල්ල සහ රසාස්වාදනය ඔබට දෙන්නට තමයි අපි මේ වැඩසටහන වෙන් කරලා තියෙන්නේ. විරාමයක් ලබාගෙන අලුත් මොනක හෙමු. නාද මාධුරයේ මියුරු ස්වර රටා මවන සොඳුරු සුයාව Melody of Freedom සෑම සෙනසුරාදාවකම සවස 4ට 89.6 89.8 City FM තක ජොන තක දිවි තක ජොන කඩතක තරකඩතුම් කඩතක තරකඩතුම් කඩතක තරකඩතුම් ස්වර සංයෝජනේ රිද්මීය මාත්‍රාව Melody of Freedom මේ අපූරු කියවීම සංගීතයෙන් කියවන්නට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත්පාද පීඨයේ ගරු පීඨාධිපති මාචාර්ය කෝරිත භානුදිසානායක මැතිතුමන් සහ සංගීතය මෙහෙයවීමෙන් සංගීත අධ්‍යක්ෂණ කටයුතු අද සිදු කරන්නේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාතිවේදී සුසන්ත මතුර පෙරම. අපේ තවත් වෙන පැත්තකට යන්නේ මේ අපූර්ව වාදනය. වාදනයේ රස විඳලෙමු. 1 2 3 4
මහාචාර්යතුමනි මට මේ ජවාදික බවක් සහ අපූර්ව නර්තන ලීලාවක් සිහිපත් වෙනවා. නර්තනය කියන එකේදී අපි හුඟක් වෙලාවට ගන්න සේනානි දැන් අර රිද්මේ ටිකක් වැඩි වුණා අපි නර්තනය ගැන කියනවා. හැබැයි ඔය නර්තනය කියන එකේදී මේ මේ මනසේ සිදුවෙන මේ මේ චලන ගැන කතා කළොත් ඒ මනස හැම වෙලේම නටනවා. දැන් ඊට වඩා තාම භව සහිත තාම මන්දගාමී වේගයෙන් විලම්බව ගායනා කරන ගීතයක් අපි අහුවත් අපි අර පාදය නැටවෙනවද කියන එක තැනදීත් අපි නර්තනය ගැන කියන්නේ. දැන් මෙතෙන්දි මේ ගීතය අහනකොට මේකේ රිද්මය සහ ඒ 1 2 3 4 1 2 3 4 කියලා රිද්මය අහනකොට අපිට නිකම්ම නටන්න හිතෙනවා නැටවෙනවා වගේ එකක් තියෙනවා ඔබ කියන එක හරි. හැබැයි මේ මනසේ සිදුවෙන චලනය කියන එක හැම වෙලේම නැටුමක ස්වරූපයක් තමයි ගන්න හොක් කරාට මේ චලන කියන ඒවා. අර අපි කියනවානේ දැන් මේ මූවමන්ට්ස් කියලා තියෙනවා. දැන් ඔළුවේ හැම වෙලාවෙම අපි යන්නේ මූවමන්ට්ස් වලින් තමයි යන්නේ. මම මෙතන තව ලොකුවට විග්‍රහ කරන්නේ නැහැ. නිකන් පාඩමක් වගේ වෙන නිසා. ඉතින් එතෙන්දී මොකක් හෝ ඒ අපේ තියෙන චලනයට අපි යොමු කරන්නේ අපි හැමතක් කරන්න හොඳ නැහැ මේ කාරණා දෙකක් ප්‍රධාන වශයෙන්. සංගීතය තව අපිට දැනෙන දෙයක් තමයි සේනන්නේ අපි මේ රස කියලා කියව ගන්න හැම වෙලෙම ලස්සනයි කියලා කියව ගන්නවා අපි වෙලාවකට හරිම ආසයි කියලා අපි කියව ගන්න මම ඒ කියව ගන්න පාවිච්චි කරන වචනේ මම ඒ කියන්නේ ලස්සනයි කියනවා රහයි කියනවා තව පාරක් අහන්න හිතනවා කියලා කියනවා හරි ෂෝක් කියලා කියන හැම කියනවා මේ මේ තනිකර මේ කියන්නේ අපි මේ අපිට දැනෙච්ච සංකල්පයත් එක්ක අපි මේ ප්‍රකාශය කරන්නේ රස තමයි රස දැනෙනවා භාව දැනෙනවා ඒවත් එක්කම අපි සංකල්ප ලෝකයකට යනවා කොන්සෙප්ට්ස් වලට අපි යනවා දැන් ඔබ ගියේ නර්තන සංකල්පයකට ඔබගේ මනස ගියේ තව කෙනෙක්ගේ මනස මේ මේ තුලින් වෙනත් සංස්කෘතික ඡායාවක් ඔහුගේ නැත්තම ඇයගේ ඔළුවේ මතුවෙන්න පුළුවන්. තව කෙනෙක් මේකේ මේ මියුසිකල් කොන්සෙප්ට්ස් ගැන කල්පනා කරන වෙන්න පුළුවන්. ඊටත් වඩා ගැඹුරට යන කෙනෙක් මේකේ එක්ස්ප්‍රෙෂන් එක හිතන්න පුළුවන්. මේකේ ප්‍රකාශනය මොකද්ද කියලා. ඔබතුමිය ඔය කියපුව මේ නර්තනය කියන එකත් යම් ප්‍රමාණයකට එක්ස්ප්‍රෙෂන් එකට සම්බන්ධයි. මම නැහැ කියන්නේ. ඒකේ ප්‍රකාශනයත් එක්කත් නටන්න හිතනවා. එහෙම එකක් තියෙනවා. නමුත් හැබැයි මේ එක්ස්ප්‍රෙෂන් කියන කාරණාවේදී ප්‍රකාශනය කියන කාරණාව සංගීතයේ බොහොම ගැඹුරු මාතෘකාවක්. ඒක වඩාත්ම හොඳින් දන්නේ වාද්‍ය ශිල්පියා තමයි. දැන් සංගීත අධ්‍යක්ෂවරයාට අමතරව මේ එක්ස්ප්‍රෙෂන් එක ඉස්සෙල්ලම හඳුනගන්නේ කවුද? වාද්‍ය ශිල්පියා. එයාට මේ එක්ස්ප්‍රෙෂන් එක හඳුනගන්න බැරි වුණොත් එයාට ඒ ගීතේට උචිත වාදනය නැත්තම් චිත්‍රපට සංගීතයකට අවශ්‍ය කරන පසුබිම් සංගීතේ හරියට වාදනය කරන්න හම්බෙන්නේ නැහැ. ඔබතුමා කියපු දෙයට එකඟ වෙනට වෙන මොකද අර ප්‍රකාශනය කියලා කියනකොට මට මෙතනදී චිත්‍රරූපම වුණේ ලතින් ඇමරිකානු නර්තනයක් වගේ ළඟ ළඟ පාද තියතිය යුගලයන්ගේ නර්තනයක් මට මැවුනේ. දැන් සුසන්ත මං කැමතියි දැනගන්නට මේ වගේ නිර්මාණයක් කරද්දී විශේෂ අවධානය යොමු වෙනුනේ මොන පැත්තටද? මේ ප්‍රකාශනයන් වලටද නැත්නම් වාද්‍ය භාණ්ඩ වලටද නැත්නම් මේ ඒ තියෙන ජවාදික බවටද? උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් ඔය ඇහුවේ. හැම වර්ගයේම දේවල් අහන්න ඕනේ කියන පදනම මත තමයි මේක තෝරගත්තේ. කියන්නේ අපි ඇරබික් ඇහුවා විවිධ ශෛලියන්ගේ ගීත ඇහුවා නම් මේක ඔබ කිව්වා වගේ නැටුමකට සමව මේ හිත දුවන වගේ එකක් තියෙනවා. මේ ශෛලියේ මේ ලැටින් මියුසික් කියලා මේ මේ ශෛලියේ ස්වභාවය. දැන් මේකට අපි යොදා ගන්න නැහැනේ මේ මේ සිතාරයක් යොදා ගන්න නැහැ. බටනාවක් යූස් කරන අවස්ථාව තියෙනවා කොන්සර්ට් රූට් එක වගේ. දැන් මේකට මං කිය සිතාරයක වගේ එස් රාජ්‍යයක් යොදා ගන්න නැහැනේ මේ මියුසික් වලට. මේකට ගැළපෙන විදිහට තමයි බොක්ස් සිතාර, එතකොට පියානෝ මේකෙත් තියෙනවා. අර එක රිද්මේකට ගිහිල්ලා චේන්ජ් වෙන අවස්ථාවක් ඔබ අහන්න ඇති. ඉතින් ඒ වගේ තැන් තියෙනවා. මේකේ කුම්බක් කුම්බච්චේරෝ එල් කම්පන්චේරෝ කියලා මේ විවිධම් වලින් හඳුන්වනවා. 1950 ගණන්වල 60 ගණන්වල කරපු නිර්මාණයක්, ලෝක ප්‍රසිද්ධ නිර්මාණ. මේකට මම අලුත් දේවලුත් එකතු කරලා තියෙනවා. ඉතින් මේක ගීතයක් වශයෙන් ඇහෙනකොට මේක ගායනා කරන ගීතයක් ඉන්ස්ට්‍රුමෙන්ටල් එකට වඩා. හැබැයි සිම්පනි ඕකෙස්ට්‍රා වලත් මේක වාදනය කරනවා. වාදනයක් වශයෙන් මේක යොදා ගැනීමේදී පුංචි පුංචි මේ දේවල් එකතු කරගත්තර කමන්නේ. මේක නිකන් අපි ඉස්සෙල්ලා ෆියුෂන් මියුසික් එකක් කරේ අන්න ඒ වගේ. මේකෙත් පොඩි පොඩි අවස්ථා මං සමානව යොදාගත්තා. එය ගායනයක් වුණාද බොහොම මිහිරට අපිට රස විඳින්නට පුළුවන් වාදනයක් විදිහටත්. ඊළඟට අපි නිදර්ශන ගායනාවක් ඉදිරිපත් කරන්නට සූදානම්. ඒ ගායනාව තුළදී අර කියපු පරිකල්පන චිත්තය ඔබට මැවේවි. මේ චිත්‍රපට ගීතයක් නේද? ඒ චිත්‍රපටයේ මෙන්න මේ මේ අය හිටියා නේද? එහෙම කියලා ඔබට හිතේ. අන්න එහෙම මතක් කරගෙන රස විඳින්නට පුළුවන් ගීතයක් මේ. දුහුළු මලක් චිත්‍රපටයටයි මේ ගීතය ගැයෙන්නේ.
අභිවර්තන බලසුරේ සහ සුජාත අත්නායක කියන ප්‍රවීණ ගායන ශිල්පී ශිල්පිනියන් යුවල කැවු මේ ගීතේ කිපත සංකල්පනාව ජන්තා රණසිංහයන්ගෙන් ගීතයට සංගීතය සරත් දසනායකයන්ගෙන් ටෝනි රණසිංහ රවීන්ද්‍ර රන්දිනිය සහ නීතා ප්‍රනාන්දු කියන රංග ශිල්පීන් ශිල්පිනේනුත් ඔබට මේ ගීතේ රස විඳිනකොට සිහිපත් වේ. අද මෙලඩි ඔෆ් රිදම් සමග ගයනට ආරාධනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සරලකී ගායන ශිල්පී හේමන්ත හපුආරච්චි සහ සරලකී ගායන ශිල්පිනී විශාරද දේවිකා චතුරානි. තෙවුල් සංසිඳීලා පිටියාවත මල් ඉසිලා මල් වරුසා සුවඳ සම මටත් වාසනා මටත් වාසනාවන් නති නල රැල්ලේ පැතුම් රුවල් රන් උරුවේ ඔබේ නිමල නිද්‍රාගී මටත් වාසනා මටත් වාසනාවන් වලඳන්නට ඊන හතක් එලිවන්නට දොළොස් මහේ පහන් එළිය මටත් වාසනා මටත් වාසනාවන්
හේමන්ත අපාරච්චි සමග දේවිකා චතුරානි ගීතය ගායනා කළේ මහාචාර්යතුමනි අර සරත් දසනායක කියන සලකුණ මේ ගීතය අපිට නිකන් අර පේනවා වගේ බොහොම හොඳයි සේනානි සරත් දසනායක මැතිතුමාව සිහිපත් කරපු එක මොකද මම මේක කාරණාව මතු කරන්න හිටපු දෙයක් ඉතින් ඒ වගේම දේවිකා චතුරානිත්‍ර හේමන්ත අපාරච්චි අපිට හැමදාම සහයෝගය දක්වන අපි ඇයටත් සුවපතනවා ආයන දිව්‍ය දිනු වේවා දවසින් දවස කියලා හැකියාවල් තියෙන තරුණ අයගේ මේ නුවණ කියන එක හරියට භාවිත වෙනවද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා මොකද ඒගොල්ලෝගේ හැකියාව හරි විදිහට පාවිච්චි කරන්නේ සමහර ලාවට ඒවා නාස්ති වෙනවද කියන කාරණාව අපිට විමර්ශනය වෙනවා සමහර දේවල් දිහා බැලුවහම අපිට අනුකම්පාවයි ඒ අය ගැන කෙසේ වෙතත් සරත් දසනායක මැතිතුමා මම ඉස්සෙල්ලම දකින්නේ මම කොල්ලුපිටියේ මහානම් මහවිද්‍යාලය ඉගෙන ගන්න කාලේ අපේ සංගීත පරීක්ෂකවරයා එතුමා ඒ කාලේ හිටියා මේ මියුසික් ඉන්ස්පෙක්ටර් කියලා හැම විෂයකටම ඉන්නවා මේ විමර්ශනය කරන්න යනවා ඉන්ස්පෙක්ටර් කියලා තමයි කියන්නේ මම ඉස්සෙල්ලා මහානාමයට ආවේ මට සංගීත ගන්නපු ටීචර් ස්වර්ණලතා පීරිස් මැතිණිය එතකොට හිටියේ දැක්කම බය වුණා අපි ඇත්තම සර් ටිකක් සරපාටයි නේ බැලුවෙල්මට සරදසනායක සර් වාණිජ චිත්‍රපටය විසින් ගිලගෙන තීච්ච හින්දි අනුකාරක ගීත සහ ඒ ශෛලියෙන් මේක මුදෝගන වාණිජ සහ කලාත්මක චිත්‍රපට ධාරාවෙත් මේ දෙපැත්තම කළමනාකරණය කරගෙන විශේෂයෙන් වාණිජ චිත්‍රපටයේ සංගීතයේ හැරවුම් ලක්ෂ්‍ය තමයි සරත් දසනායක මැතිතුමා. ඒ දෙය අපි ප්‍රකාශ කරන්නේ තමයි අභිමානෙන්. මොකද එවැනි හැරවුමක් ගන්නවා කියන එක ලේසි නෑ. ඒ කියන්නේ ඕනම රටක ඕනම දෙයක්ද අලුත් දෙයක් කරන්න ගියාම ගොඩාක් අභියෝග වෙනවා. ක්ෂේත්‍රයට අදාළ අභියෝග වෙනවා. ඒ කියන්නේ දැන් මෙතෙන්දී සරත් දසනායක මැතිතුමාට සිදු වුණා අර ගියපු ඒ ට්‍රෙන්ඩ් එක. ඒ විදිහටයි වෙන්න ඕනේ කියන තිබිච්ච දැඩි විෂය සමගාමී මානසිකත්වයෙන් මේ පැත්තට රසික මනස වගේම චිත්‍රපට නිෂ්පාදක සහ මේ අධ්‍යක්ෂකගේ පැලැන්තියත් යොමු කරගන්න සිදු වුණා. ඒක නිකන් කරන්න බෑ නේ. ඒක හැකියාවෙන්මයි කරන්න ඕනේ. ඉතින් ඒක සරත් දසනායක මැතිතුමා සිදු කළා. ඒ වගේම එතුමාගේ දයාබර පුත්‍රරත්නය රංග දසනායක මහත්මයා මතක් කරන මොකද ආද එතුමාත් පියාට වඩා වෙනස් ආකාරයකින් තාක්ෂණයත් සමග මිශ්‍ර වෙලා එතුමා හොඳ නිර්මාණ කරමින් ඉන්නවා. ඉතින් ඒ තරුණ සංගීතඥයෙක් මේ අවස්ථාවේදී මතක් කරනුනේ. ඒ වගේම ප්‍රීති දසනායක මැතිවනත් මතක් කරනවා මේ රංග දසනායක මහතාගේ ආදරණීය මෑණියන් සරත් දසනායක මහතාගේ ආදරණීය බිරිඳ. මොකද එතුමියගෙත් ශක්තියක් මෙතන තියෙනවා. මොකද ඒක මම විශේෂයෙන් මතක් කරන්නේ සංගීතඥයෙකුට බිරිඳක් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. කලාකරුවෙකුට බිරිඳක් වෙනවා කියන්නේ හරි අමාරු දෙයක්. ඒ ඉවසීම ඒ දැක්ම තියෙනුනේ. ඉතින් ප්‍රීති දසනායක මැතිවනත් මතක් කරනවා. එතෙන්දි සේනානි හම්බ වෙන අපිට වචනයක් මම මේකත් මතක් කරන්න ඕනේ. දැන් ඔය සංගීතඥයට හමු වෙන හොඳ බිරිඳට වචනයක් කියනවා. සහධර්මිනී කියලා. සහධර්මිනී. සහධර්මිනී. හා. ඒ වචනේ ඉස්සෙල්ලම පාවිච්චි කරන්නේ සංගීත ඉතිහාසයේ ජයදේවයන්ගේ බිරිඳට තමයි සහධර්මිනී කියලා කියන්නේ. ජයදේව. ඔබ දන්නවා ගීත ගෝවින්ද රචනා කරපු ඉන්දියාවේ මහා කලාකරුවෙක්. එතුමාගේ බිරිඳට තමයි සහධර්මිනී කියලා කියන්නේ. ඉතින් එහෙම සහධර්මිනී අපේ ඉතිහාසයේ අපිට හමු වෙනවා. අපි අද ඉගෙන ගන්න මේ විශ්වවිද්‍යාලයේ විශ්වවිද්‍යාලයක් උනේ ආචාර්ය ලයනලිසිංහට සහධර්මිනියක් හිටපු නිසා. එදිරිසිංහ මහත්මයයි ලයනලිසිංහ මහත්මයා තමයි ඉස්සෙල්ලම ওই භූමියේ තුත්තිරි ගලවලා තියෙන්නේ. දෙන්නත් එකතු වෙලා. මහත්යත් එකතු වෙලා තුත්තිරි ගලවලා හදපු ආයතනය මේ ඉතින්. බොහොම ශක්තිමත් ආරම්භයක් තියෙනවා. ඉතින් සරත් දසනායක මහත්මයාලත් එහෙමයි. මේ අපි අද කතා කරන මේ වාදි ශිල්පිය ගැන කතා කරනකොට සරත් දසනායක මහත්මයා වාදි ශිල්පියෙක්. සිතාර වාදනය කළේ මුලින්ම ආචාර්ය කේමදාසයන්ගේ මුල්ම තැටිගත කිරීම වල වාදනය කළා තියෙනවා. මයිකින් කියන්නේ නැහැ කේමදාසයන්ගෙන් ඉගෙන ගත්තා කියලා අභාසයක් ලබන්නේ නැති. එහෙම ගායකයෝ ඉන්නවා වාදි ශිල්පී හැටියට පටන් අරන් ගායකයෝ වෙච්ච අය ඉන්නවා. වාදි ශිල්පියා කියන්නේ ගායකයාට වඩා සංගීතයේ හතරමායිම දකින කෙනෙක් ලංකාවේ. ඒකට යටින් ඉරක් යන ගන්න කරුණා කළා අපේ මේ වැඩසටහන අහන මේ රසික පිරිස. පිටරට ගායකයෝ ගැන නෙමෙයි මම කියන්නේ ලංකාවේ ගායකයෝ වඩා වාද්‍ය ශිල්පියා මේ ක්ෂේත්‍රයේ හතරමායිම දකිනවා. එයාට ඇත්ත පේනවා මේ විෂයේ තියෙන. ඉතින් මුගක් කියලා ගායකයෝ ගීතක් කියනවා තමයි මයික් එකක් අරගෙන සින්දුව කියලා එනවා. සමහර ඉතින් මේ ක්‍රියාවලියේ සිද්ධ වෙරදී මම කියන්නේ විෂය දැනගන්න ඕනේ කියන එක නෙමෙයි. මේ වටිනාකම දන්නේ. දැන් ජෝතිපාල මැතිතුමාලට මේ වටිනාකම තිබුණා.
MS ෆිනෑන්ඩෝ ට පවයි වටනාකම තිබුණා වයි ලැකුවට මොන බෑන්ඩ් එකක් වාදනය කළත් සෙබස්තියන් කියලා කෙනෙක් ගියා ට්‍රම්පට් ගන්න. ඉතින් මොකටද වාද ශිල්පියෙක් කරා යන වෙනම? ඇයි එහෙම වාද ශිල්පියෙක් කරන් ගියේ MS ෆිනෑන්ඩෝ? ඔහුගේ ගායනයට පහසුවක් වත්. පහසුවක් වින්ද. සහ ඒ වාද ශිල්පියාගේ වටිනාකම දන්න නිසා. මේ වගේ රසවත් කතා තියෙනවා මේ පිටිපස්සේ. ඇත්ත දකින වාද්‍යවේදියා කොයිතරම් ඔබට මට වටිනවද? හැබැයි අපි වටිනාකමට නිසි ගෞරවයක් ලබා දීලා තිබුණත් මේ කරන්නේ ඒ ගෞරවයේ වටිනාකම නිසි ආකාරයෙන් දෙනකමම ඔබට මියුරු රසවින්දනාත්මක චමත්කාර ජනක නිර්මාණ එකතුවක් රසවිඳින්න ඉඩක් සලසා දීම. අපි විරාමයක් අරගෙන යලෙත් මුණ ගැහෙන්නට සූදානම්. ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Freedom සෑම සිනුසුරාදාවකම සවස 4ට FM 89.6, FM 89.8, City FM. අද ශනිතාවේ ස්වර සංයෝජනී රිද්මීය මාත්‍රාව Melody of Freedom අපි අවසන් භාගයට පැමිණෙමින් තිබෙන්නේ. තව නිදර්ශන ගීතයක් සහ අනුවාදනයක් ඔබ වෙනුවෙන් වෙනකොට තිබෙනවා. අපි මුලින්ම මේ ගීතේ රස විඳලා ඉමු. එච්.ආර්. ජෝතිපාලයන් සහ ඇන්ජලින් ගුණතිලක ප්‍රවීණ ශිල්පී යුගලයේ ගැයූ ගීතය අද ගායනට ආරාධනා කරනවා දේවිකා චතුරානි සමඟ හේමන්ත හපුආරච්චි. 1 2 1 2 3 4. මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මදහාසය මං මනමාලියන්ගේ සේලේ නිල් මීදු මෙන්ද පාවේ ආදරයකි මාගේ මන්දහාසයක් දයාවේ මේ නෙත් මිනි පහනේ රන් කාන්තිය පාවේ මද සීතල යමේ කුමරිය ළඟමාවේ මනමාලියන්ගේ සේලේ නිල් මීදු මෙන්ද පාවේ සීතල මල් වැස්සේ මල් මදහාසය මං දැක්කේ වන්ත
මල් වැහි සීතල මල් වැස්සේ මල් මද හාසය මං දැක්කේ මල් වැහි සීතල මල් වැස්සේ මල් මද හාසය මං දැක්කේ හේමන්ත හපුආරච්චි සහ දෙවිකා චතුරානි ස්තුති ඔබ දෙපළටත් මේ ගීතය බොහොම මිහිරට ගැයුවට මාචාර්යතුමනි දැන් යලිත් මුලටම යන්නට සිද්ධ වෙනවා දිනෙන් දින අර සතතාභ්‍යාසය කියන දේදී බොහොම අපූර්ව මේ නිර්මාණාත්මක දේවල් අපිට දැක ගන්නට පුළුවන්කමක් ලැබෙනවා ඔව් ඒ වෙනස මං හිතන්නේ දැන් අපේ ගායනින් දායකව නායකිත් සිද්ධ වෙනා ඒ වගේම අපේ වාද්‍ය ශිල්පීනුත් අර නිතිපතා කරන රාජකාරියෙන් මිදිලා යම් ආකාරයක වෙනස් විදියකට හිතලා අලුත් විදියට හිතලා මේ ඒගොල්ලෝ තුළ තව පර්සනැලිටිස් තියෙනවා ඒ එළියට එනවා. ඒතකොට ඒක ඉතාම වැදගත්. දැන් මේ ගීතේටත් අර කලින් ඔබ මගෙන් අහුවනේ මේ නටන හිතනවාද කියලා දැන් මේ ගීතේටත් උන්නන්න නටන්න පුළුවන්. නමුත් මම අර කිව්ව කාරණාව තව පොඩ්ඩක් මම පැහැදිලි කරනවා මේ නර්තනය කියන දේදී අපිට මේ ගීතයක් එක්වනම සවන් වැක්ුණාම නිකන් අපේ පාද චරණය වෙනවා අපි යම් රිද්ම පැත්තකට අපේ මනස යොමු වෙනකොට අපිට කියනවා මේක නටන්න හිතෙන ගීතයක් කියලා. හැබැයි මේ හැම අවස්ථාවකදීම අපේ මනස හිතා ගන්න බැරි චලනවල යනවා. ඒක මේ මේ විද්‍යාත්මක කාරණාවක් වුණාට ඔබට මම මේ මේ ක්‍රියාවලිය ගැන තේරුම් කරන්න කියන්නේ මනස මේ චලනයේ ඉන්නවා. ඒතකොට චලනය කියන්නේ සැලවීම. ඒතකොට නර්තනය කියලා කියන්නේ මේ අංග ප්‍රත්‍යංගවල විද්‍යානුකූල සැලවීම කියන එක තමයි නර්තනය කියලා කියන්නේ. ඒක යම් ක්‍රමයකට කලාත්මක මුහුණුවරකින් අංග ප්‍රත්‍යංග අභිනය සතර අභිනයක් තියෙනවා ආසියාතිකර විදිහට ඒ අභිනයෙන් පාවිච්චි කරන එක. ඉතින් මේක ඉතාම වැදගත් කාරණාවක්. පුහුණුව ගැන ඔබතුමිය සඳහන් කළා. හැම පැත්තෙම මේ මේ ට්‍රේනින් කියන එක සිදු වෙනවා. ඒතර මේක හින්දුස්ථානි සංගීතය අපි කියනවා මම කලිනුත් මේ වචනේ කියලා තියෙනවා මට මතක නැහැ. දැන් වැඩසටහන් ගොඩකට සහභාගී වෙච්ච නිසා මේ වැඩේට දෙපැත්තම පුහුණුවක් තියෙනවා. මේ කය සහ මනස, කාය චිත්ත මේ දෙකම පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒකට අපි කියනවා සාධනා කියලා වචනයක් අපි කියනවා. සාධනා හදනවා කියලා අපි කියන්නේ. ඒකට හුඟක්ම ළඟයි මේ වචනේ සාධනා. දැන් අපි ගායකයෝ වාදකයෝ අපි කවුරු වුණත් ඔබ විශ්වාස කරන්නේ නැහැ නේද? දැන් ආසියාතිකර මේ මේ ඉන්දියානු ක්‍රමවේදයට අනුව ශාස්ත්‍රීය සංගීතයේදී ගායකීන්ට මෙන්ම වාදකීන්ට ව්‍යායාම අනිවාර්යයි. එතනොත් යෝග ව්‍යායාම අනිවාර්යයි. කරන්න ඕනේ යෝග ව්‍යායාම. කය පුහුණු කරන්න. එතකොට යෝග ව්‍යායාම කියන්නේ කය පමණක් නෙමේ. යෝග කියන්නේ භාවනා වලටත් යෝග ව්‍යායාම, ඒ යෝග ඉරියව්, යෝග ආසන පාවිච්චි කරනවා. එතකොට යෝග ව්‍යායාම චක්‍ර ගැන කතා කරනවා. එතන මේ කතන්දර ගොඩක් තියෙනවා. එතකොට එතෙන්දී මනස කය පුහුණු කරනවා වගේම සංගීත භාණ්ඩයට උචිත කය පුහුණු කිරීමක් කරන්න ඕනේ. එතන වයිල්නිස් කෙනෙකුට ඒ පැත්ත කතා කළත් එතන ඒ කය පුහුණු කරනවා කියලා කියන්නේ ඒකට ඕනෙ කරන බොඩි ලැංග්වේජ් එක හදා ගන්න ඕනේ. නැත්නම් ඉන්ස්ට්‍රුමන්ට් එක වාදනය කරන්න බෑනේ. සිතාරයකටත් එහෙමයි. එතන ඒකට අපි කියන හස්ත සාධනා කියලා කියනවා. අතහුරු කිරීම කියන එක. එතකොට මේ දෙකම එකතු වුණාම තමයි අපි සාධනා කියන වචනය පාවිච්චි කරන්නේ. සුහන්ත මල්ලි විශ්වාස කරනවත් දන්නේ නැහැ ඔය ඉන්දියානු ඉතිහාසය අපිට හම්බ වෙනවා. නැත්නම් සංගීතඥයෝ තමයි ගුරුකුලවල ස්වකීය වාදකීන්ට නියම කරනවා. එයාගේ ගුරුකුලේ ඉන්න කාලය තුළ තනිකර බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න ඕනේ. මස් මාංශ කන්නේ නැතුව, කිසිදු කාම භෝගී සිතුවිල්ලක් ඇති කරගන්න නැතුව, තමුගේ විරුද්ධ ලිංගිකයා පිළිබඳව කිසිදු ඇල්මක් ඇති කරන්නේ නැතුව, සිත, කය, වචනය මේ සියලු දේ සංවර කරගෙන, තුන්දර සංවර කරන බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න ඕනේ. පුරුදු පුහුණු කරන කාලය තුළ ඊට පස්සේ යාට තින් එයාගේ ජීවිතය ගත කරන්න පුළුවන්. පුහුණුව ගැන මතක් කරපස්සේ මම මේ කාරණාව කියන්නේ. හැබැයි ඉතින් ඕවා කර කර දැන් අද කාලේ එහෙම කරන්න බැහැනේ. ඒයින් යම් පෙරාගත් කොටසක් වර්තමාන ලෝකෙ පාවිච්චි කරනවා. මොකද එතෙන්දී අද සංස්කෘතික ලෝකයේ සහ අද මේ සමාජ සම්බන්ධතා එක්ක අද මේ සමාජයේ ගොඩනැගිලා තියෙන විදිහට අපිට ඇතැම් විදිහකට ඒ යම් යම් දේවල් අත්‍යවශ්‍ය විනය කර්ම තියෙනවා.
ඒ විනය කර්ම අපිට පුරුදු පුහුණු කරන්න සිදු වෙනවා. ඒතර එහෙම විනය කර්ම කරපු වාදි ශිල්පීන් පිරිසක් තමයි සංස්ථාවේ ඉන්නේ. සංස්ථාන් පිටත් එහෙම වාදි ශිල්පීන් ඉන්න අපේ සංස්ථාව ගැන විතරක් කියන්න හොඳ නැහැනේ. එළියෙත් තියෙන හොඳ වාදි ශිල්පීන් හොඳ විනය කර්ම කරපු සංගීතඥයින් ඉන්නවා. ඒතර මේ කාරණාව අපි මතු කරන්නේ ගායකයෝ වගේම වාදකයෝගේ පැත්තෙත් මේ පුහුණුව තියෙන නිසායි ඔබතුමිය මතක් කරපු විදිහට. මනස පුහුණු කිරීමත් එක්ක අර අපි හිතනවා වාද්‍ය ශිල්පියෙක් වෙන්න පුළුවන් ගායකයෙක් වෙන්න අපි හිතනවා මේ උගුරයි ගායකයෙකුට නම් මේ සොරාලය තුල මේ මාංශ පේශී මේ ස්වර තන්තු හැසිරවීම පුරුදු පුහුණු කරනවා අතපය පුහුණු පුහුණු කරනවා කියලා වාදකයෝ නෑ. ඔය ඔක්කොගෙම කෙරවල මොලේ සිග්නල් වැඩ කරන ස්පීඩ් එක තමයි වැඩි කරගන්න ඕනේ. දැන් ගරි සරේ ගම පම කියලා ගහන්න ගරි සරේ ගම පම 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 ඊට පස්සේ ඕක තව ටිකක් ගගරි සරේ ගරේ පම ගගරි සරේ ගරේ ගපම ඔය විදිහට එයා ඩිවලොප් කරගන්න පටන් ගන්නවා. ඉතින් අර මනස හැදෙනකොට මේකට තව කෑලි එකතුනවා ගගරි සරේ ගම පම කියලා එයා තව කෑලි දා ගන්නවා. හොඳයි එතකොට මේක එහෙම තමයි වෙන්නේ. ඉතින් මේ අපි හිතනවා මේ ප්‍රැක්ටිස් කරනවා කියලා කියන්නේ මේ කය පුහුණු කරනවා කියන එක. හැබැයි වෙන්නේ ඇත්තම කය පුහුණු වෙනවා. මනස පුහුණු වුණ නැත්තම් මුකුත් වෙන්නේ නැහැ. ඉතින් මේ අන්තිම කෙරවල සුසන්ත මල්ලි නතරෙන්නේ බුදුදහමේ. මනස පුහුණු කරන්න නැතුව මුකුත් කරන්න බෑ කියන එක අපි නෙමේ කිව්වේ, බුදුහාමුදුරුවෝ දේශනා කළේ. රස, භාව, අර්ථ සහ ධ්‍යාන මෙන්න මේ දේවල් උපයෝගී කරගෙන තමයි කය සහ මනස පුහුණු කරන්නට ඉඩ සැලසෙන්නේ. තවත් එක් අනුවාදනයක් පමණයි ඉතිරිව තිබෙන. ඒ අනුවාදනයේ කොටසක් රසවිඳලා අපි ඒ පිළිබඳව කතා කරනවා. ඒ අනුවාදනයේ පිළිබඳවත් ඔබව දැනුවත් කරන්නම්. මේ සංගම් චිත්‍රපටය 1964 වර්ෂයේදී තිරගත වුණු සංගම් චිත්‍රපටයේ ඇතුළත් ගීතයක්. මේ ගීත ගායනා කළේ මුකේෂ් සමග වි මාලා, ගීපද සංකල්පනාව ශෛලේන්ද්‍රගෙන්, සංගීතවත් කළේ ශංකර් ජයකිෂන්. මහාචාර්යතුමා පැවසුවා මේ සංගීත යුගලයන් ගැන මේ එවන් යුගලයක්. අපි ගීතේ කොටසක් රස විඳලා ඒ ගැන කතා කරලා ඉමු. 1 කියලා තමයි මේ එක පාරටම කනට දැනෙන්නේ මාචාර්තුමනි. කියන්න කියලා තමයි දැන් ඔබතුම මට කියන්නේ බෝල. ගිටා වාදනය කළ අපේ සුදත් දිල්රුක්ෂ වයලීනය මදුශංකර රත්නායක. සුසන්ත මදුරප්පරම මල්ලි කිව්වා මේ දැන් අර අපි අහපු කුඹ ඒ බ්‍රිටිෂ් ඇමරිකන් එකේදී එතුමා ඉන්ස්ට්‍රුමන්ට් තෝරගත්ත විදිය. දැන් මේ තල තලල තලලා tal tal la la tal la 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 tal la tal la tal tal la tal tal la ඔක තමයි මෙලඩි එක. දැන් මේක අර ප්ලකින් ඉන්ස්ට්‍රුමන්ට් එක. ඒ කියන්නේ අර গিටාර් වගේ හඬ කැඩෙමින් ඇහෙන වාද්‍ය භාණ්ඩ ප්ලකින් ඉන්ස්ට්‍රුමන්ට් කියලා කියනවා. ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකට තමයි මේ මෙලඩි එක කියන්නේ. තන්නේ තට වයලින් එකකින් වාදනය කරන්න පුළුවන්. අර මංක එක්ස්ප්‍රෙෂන් එක කියලා කාරණා මම උඹලගේ. ඒ මෙලඩි එක හැංගිලා තියෙන එක්ස්ප්‍රෙෂන් එකක් තියෙනවා නම් ඒකේ හැඩයක් තියෙනවා නම් ඒකින් අපිට ගේන්න පුළුවන් මොකක් හරි මේ සංස්කෘතික වශයෙන් හෝ මොනාරි වශයෙන් ගේන්න පුළුවන් මොනාරි කොන්සෙප්ට් එකක් තියෙනවා නම් ඒක ගන්න ලේසිම දේ තමයි ඒකට උචිත සංගීත භාණ්ඩය තෝරන් දෙනවා. තලලලාලේ 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 ඒක ඇදීගෙන යන්නේ ස්වර මාලාව. ඒ කියන්නේ ස්වර එකට එකක් සම්බන්ධය. අපි කියනවා මේ ස්ලර් නෝට් සෙට් එක මෙහෙම ඇදීගෙන යනවා කියලා අපි කියනවා. මෙහෙම ඉස්සරහට ගලාගෙන යනවා. එතෙන්දී වයලිනේ පාවිච්චි කරනවා. මේ කතන්දරේ සම්පූර්ණ ඔලුවට එන්නෙම අර මං මුලින් කිව්ව කාරණින්ද සේනානේ. මේ සින්දුවේ තනිකර තියෙන මේක එක්ස්ප්‍රෙසිව් පාර්ට් එක තමයි මෙයා ගන්න මේකේ. මොනවාද මේක ප්‍රකාශ වෙන්නේ? ඒක හැංගීම් මොනවාද තියෙන රස ඒ ඔක්කොම අරගෙන තමයි සසත මේ නිර්මාණය කරන්නේ. අපි යාගෙන් අහමු මොකද කරේ කියලා. ඇත්තටම කියන්න මම මේ වෙනත් ප්‍රශ්නෙකුත් අහන්න හිටියේ. හැබැයි දැන් මහාචාර්යතුමා මහපු ප්‍රශ්නෙට පිළිතුරු දීලා මේ. ඔව් මේක ගීතයක් වශයෙන් ඇත්තටම හරි මාස ගීතයක්. ඒක මහාචාර්යතුමා කිව්ව වගේම දැන් මෙතන ගිටාර් එක යූස් කරේ මම අර කිව්ව හේතුව හින්දා තමයි කැඩෙන සර වගේ තියෙන හින්දා.
වර්ස් එකට අනිත් විදිහට යූස් කරේ. මේකේ අනිත්ේ මම ගොඩක්ම මේකේ කැමති බෑක් පයිප් කියන ඉන්ස්ට්‍රුමන්ට් එක මේක ඔරිජිනල් එකේ වාදනය කරලා තියෙනවා. ඒ ඉන්ස්ට්‍රුමන්ට් එකක් මෙහි නැහැ. කීබෝඩ් එක තුලින් තමයි ඒක මේ යොදාගන්නේ. ඒ බෑක් පයිප් එක යූස් කරලා ඒ යොදන සංගීතයට එදා ඉඳන්ම අපේ කැමති සහ තබ්ලා වලලා හරි වේට් එකක් තියෙනවා අපි නිකන් දැන් හිතන්නකෝ දැන් මේ සින්දුව දැන් මුලින්ම මේක අහද්දි මම දැන් සංගම් ෆිල්ම් එකේ රූපරාමු දෙකල් තිබුණේ නැහැ බෑක් පයිප් එක වාදනය කරමින් ඉන්න රූපරාමුවක් තියෙන අර ජලාශයක් ඔව් ඉතින් ඒකයි මම කියන්නේ මනසත් එක්ක මේ මෙතුමා කිව්වා වගේම චන්ද්‍රවන් මේක ඇහෙද්දි මේක ඇස් දෙක පියාගෙන ඉන්න මේකත් අපි නටන්න පුළුවන් මේක නිකන් අමුතු රිද්මේක අපි නටන්න පුළුවන් හැබැයි හිතින් නටන්න මේකට නිකන් හිතින් චිත්‍ර මවා ගන්න චිත්‍ර රූප මවා ගන්න මේ ෆිල්ම් එකේ බලපු චිත්‍ර රූපට හිතින් මවාගෙන මේක අහන්න ඒ චිත්‍ර රූප නෙමෙයි තමන්ට කැමති චිත්‍ර රූප ටිකක් මවාගෙන අහන්න ඉතින් ඒකයි මියුසික් කියන්නේ අර රිද්මය කියන එක අපිට දැන් රිද්මය නටන්නම කියලා අවශ්‍ය නැහැ රිද්මය රිද්මය අපිට කෙක්කිනාට විඳින්නට පුළුවන් පුළුවන් ආකාරයට යොදා ගන්න පුළුවන් වැඩසටහන සමගන්න හදන්නේ හැබැයි මම අහනවා කියපු ප්‍රශ්නේ අහලා ඉන්න ඕනේ සුසන්ත මහාචාර්යතුමා නිරන්තරයෙන්ම වාද්‍ය වේදීන්ට ප්‍රමුඛතාව ලබා දෙලා කතා කරනවා නොලියු කොටස් ලියන නැත්නම් Tamanගේ වාද්‍ය භාණ්ඩේ නිර්මාණය කරන බොහෝ දෙනෙක් ඉන්නවා ජාතික ගුවන්විදුලිය සිටි FM Melody of Rhythm හරහා මේ වාද්‍ය වේදීන්ටයි මේ ප්‍රමුඛතාව ලබා දෙන්නේ සංගීතයට සේම ඔබ කතා කරන්නේ වෙනදට වාද්‍ය භාණ්ඩෙන්නේ දැන් සංගීතය ගැන කතා කරන අවස්ථාවක් සැලසිලා තියෙනවා. ඒ ලැබුණු අවස්ථාව ගැන ඔබ ජාතික ගුවන්විදුලියේ වාද්‍ය වෘන්දේ ප්‍රවීණ වාද්‍යවේදී. ඒ ගැනත් කෙටියෙන් හරි දැනගන්න කැමතියි. ඕනේ මේක ලොකු අවස්ථාවක් තමයි. මොකද අපිට කතා කරන්න අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. සමහරවිට මම මේක මෙහෙම කිව්වට වරදවා හිතන්න එපා. අපි දැන් මෙතන වැඩසටහනක් තිබ්බොත් එහෙම ද්වේෂකින් කියන දෙයක් නෙමෙයි මම මේ කියන්නේ. ස්ටේජ් එක උඩ අපි වාදනය කරනවා. සමහරවිට ඒකේ තියෙන්නේ ගීත ගායනා කරන්න කියමුකෝ. එතකොට ගීත 20ක් කියමු 20ම නොටේෂන් ලියාගෙන රැලි වෙනකම් ඉව කරගෙන ඉව සකස්සගෙන ප්‍රැක්ටිස් කළා ඔක්කොම කළා ඊට පස්සේ මෙතන පුහුණු වෙලා ඒකට පුහුණුවට අර දීර්ඝ කාලීන පුහුණුවක් තියෙන්න ඕනේ අර මං කිව්වේ තප්පරයකින් දශම ගානකින් අර කියවන්න නොටේෂන් පේපර් එක කියවන්න එහෙම කළා වාදනය කළා ඉවරලා ඉවරිච්ච ගාම්ම අනේ මේ අහිංසක වාදකයෝ අර බඩු අකුලනවා කොළ එකතු කරනවා බඩු අකුලනවා කරට දාගන්නවා ඒව කරනවා මෙතන අනිත් කට්ටිය ලස්සනට ෆොටෝ ගහලා FB එකටත් අප්ලෝඩ් කරලා ඉවරයි. එහෙම දේවලුත් වෙනවනේ. හරි. ඒ වාදකයන්ටත් අනේ පොඩ්ඩක් ඔයාලටත් එන්න මෙතනට කියලා හරි. එහෙම එකක් මම දැකලා නැහැ. ඉතින් මේ ගොඩක් අවස්ථාවල ප්‍රයෝජන ගන්න කට්ටිය. මින් පෙර සහභාගී වුණු සටහන් වලදීත් අපි ඔය මේ වාදන ශිල්පීන් ගැන කතා කරා. ඒගොල්ලන්ට සමහර ඉන්නවා මම කිව්වේ අර ජපානයේ සම්මානයට පාත්‍ර වුණ රත්නම් අද මේ සහභාගී වුණ සමහර අවස්ථාවල නිසි අගෙයිම් ලැබෙන්නේ නැහැ මෙහෙම කතා කරන්න ලැබෙන්නේත් නැහැ මේ කතා කිරීම වරදක් කියලා හිතන්නත් එපා මේව කතා කරන්න ලැබෙන එකත් ලොකු අවස්ථාවක් මං වගේම අනිත් හැමෝටම මේ අවස්ථාව ලබා දෙන්න ඒක ඒගොල්ලන්ට කරන ලොකු අවස්ථාවක් සිටේෆෙම අපි ජාතික වගකීම ඉටු කරමින් ඒ සඳහා අවස්ථාව උදා කර දෙමින් මේ ඉන්නේ ඒ හින්දා තමයි මේ අවස්ථාව උදා කරලා දීලා තියෙන්නේ එහෙමනම් අදට අපි සමුගන්නට සූදානම් ස්වර සංයෝජනයේ රිද්මීය මාත්‍රාව මෙලඩි ඔෆ් රිද්ම් හෝරා දෙකකට ආසන්න කාලයක් ඔබවත් සමග හිටියා බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම මේ වැඩසටහනේ නිමාව එක්කම ඔබට සම්පූර්ණ ගීතයේ අනුවාදනයේ රස විඳින්නට පුළුවන් අදත් වැඩසටහන සඳහා උපදේශකත්වය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හර්ජන් සමරසිංහ මහතා අධ්‍යක්ෂ ජෙනරාල් චන්ද්‍රපාලේනකේ මහතා සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වැඩසටහන් මායුරි අබේසිංහ මහත්මිය අපි වාද්‍ය වෘන්දය සිහිපත් කරමු මෘදංගම් රත්නම් රත්නදොරේ ගැටපෙරය සුසන්ත රූපතිලක තබ්ලා ලසන්ත සංජීව ඔක්ටපෑඩ් සිසිර ධර්මරත්න ලීඩ් ගිටා සුදත් දිල්රුක්ෂ බේස් ගිටා ප්‍රසද් සිල්වා රිදම් ගිටා එරංග පුෂ්පකුමාර කීබෝඩ් හසන්ත ජයලාල් සමග චාමර හපංගම වයලින් මදුශංක රත්නායක සහ බටනලා වාදනය චමිත් හේෂන් උඩපාගේ අද සංගීතයේ මෙහෙයුම සහ සංගීත අධ්‍යක්ෂණය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ වාද්‍යවේදී සුසන්ත මදුරප්පෙරුම නිදර්ශන ගායන සරලගී ගායන ශිල්පිනි දේවිකා චතුරාණි සමග සරලගී ගායන ශිල්පී හෙමන්ත හපුආරච්චි නාද සංකලනය තරිඳු දිසානායක සමග ඉන්දික නිශාන්ත මැදිරි සහාය එම්.ඩී. සුනිල් සමග ප්‍රදීප් පුෂ්පකුමාර අදත් මේ මිහිරි සරල පැහැදිලි කිරීම සෞන්දර කලා විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පීඨයේ ගරු පීඨාධිපති මහාචාර්ය කොලිත බහනු දිසානායක මැතිතුමන් ස්තුතිය ඔබතුමාට මෙවන් කාර්යයන් කරන්නට තවත් චිරාත් කාලයක් නිදුක්ව නිරෝගීව වසන්නට ඔබතුමාට අපේ සුභාශිංසන
එවකීම විධායක නිෂ්පාදනයේ සිටි FM නියෝජ්‍ය අධ්‍යක්ෂ අරුණ ප්‍රියන්ත ඉදිරිසිංහ අධීක්ෂණයේ සහකාර අධ්‍යක්ෂ අනුෂා ජීවන්ති. එමනම් ආගන්තුක සංස්කෘතීන් සහ අපිට සමීප සංස්කෘතීන් සමග මේ මිහිරි රස හෝරාවන් දෙකක් සමග යලි ලැබෙන ශනිදා වෙත් මුණ ගැහෙමු. මම සේනානි වික්‍රමසිංහ. 1 2 1 2 3 4